ඇතිකඩ සුබ උදෑසනක් ඔබ අදත් ඇතිකඩ වැඩසටහන සමඟ COVID-19 සඳහා එන්නත් කිරීම දැන් ආරම්භ වෙලා තියෙනවා එන්නත් ලබා දීමේ කටයුතු පිළිබඳව අපේ ජනතාවගේ තවමත් හිතේ තියෙනවා ඇතැම් ගැටලු මේ ගැටලු අපි निराකරණය කරගත යුතුයි කොයි වයස් කාණ්ඩවල අයටද මේ එන්නත ප්‍රමුඛව ලැබිය යුතු එන්නත ලබා ගැනීම පිළිබඳව උපදෙස් ගන්න ඕන කාගෙන්ද මේ වගේ කාරණා රැසක් අපි අභිමුව තියනවා ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි ස්නායු වෛද්‍ය විශේෂඥ පද්මා එස් ගුණරත්න මහත්මියට සුබ උදෑසනක් වෛද්‍ය ගුණරත්න සුබ උදෑසනක් මම ඔබතුමියගෙන් මුලින්ම අහන්න කැමතියි දැන් කොවිඩ් 19 සඳහා එන්නත් කරන කටයුතු ආරම්භ වෙලා තියෙනවා මේ අය මේ එන්නත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ජනතාව තුල සැකයන් තියෙනවා අපි කොහොමද හිතන්න ඕන අපි කොහොමද මේ එන්නත් කරන්නේ වෙත එළඹෙන්න ඕන අපි ඒක ගැන හිතන්න ඕනේ ඇයි කියන එක තමයි මුලින්ම හිතන්න ඕන අශෝක මොකද දැන් අපිට මේ මෙච්චර දවස් මේ වෛරස් කියන රෝග අලුත් ජාති නෙමෙයි වෛරස් කියන එවෙන් තමයි අපිට හුඟ වෙලාවට කැස හැම්බිරිසාව කියන මේ අසනීප හැදෙන්නේ අපි මේව ගැන කවදාකවත් මේව ගැන සැලකිලිමත් උනේ නැහනේ එක එක්කෙනාට බෝ වුණා නමුත් සැලකිලිමත් උනේ නැහැ නමුත් මේකේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ කෝවිඩ් කියන අසනීපය මේ වෛරස් එකෙන් මිනිස්සුන්ට ලොකු හානියක් වෙනවා මේක තදට සමහර අයට ගොඩායින්ට රෝග ලක්ෂණ පහළ වුණේ නැති වුණා වුණාට ඉතාමත්ම සෑහෙන ප්‍රමාණයකට මේකේ රෝග ලක්ෂණ මතුවෙනවා ඊට පස්සේ එකෙන් නියුමෝනියාවක් එනවා ඊට පස්සේ මේකේ විශේෂයෙන්ම අපේ වැඩිහිටි ප්‍රජාව විශේෂයෙන්ම මේ අනිකුත් දීර්ඝකාලීනව ආබාධ තියෙන අය මේකෙන් ජීවිතක්ෂයට පැත්වීමේ වැඩි අවදානමක් තියෙනවා සමාවෙන්න ඔබට මේ කිව්වා දැන් මේ වැඩිහිටි ප්‍රජාවට වැඩි අවදානමක් තියෙනවායි කියලා හැබැයි අපිට දැනට තියෙන තොරතුරු තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තියෙන්නේ වයස අවුරුදු 30ක් 60ක් අතර ආයත තමයි මේ එන්නත ලබා ගැනීම මුල් වටේ වඩා ඉඩකඩ සකස් කරලා තියෙන්නේ. ඇයි ඔබ කියන්නේ මේ වැඩි හිටිය අයට මේකේ අවදානම වැඩි නම් එහෙමනම් අපි ඒ පිළිබඳවත් කල්පනා කළ යුතුයි නේ? ඔව් ඇත්තමම මේකේ අපි වැඩිහිටියන් ගැන අවධානය දිව යුතුයමයි අපි එදිනදා ටීවී එකේ අපි මරණ සම්බන්ධව බැලුවොත් එහෙම බොහෝ වෙලාවට අපිට පේනවා මේකේ 60 70ක් විතරම තියෙන්නේ වයස 60ට වැඩි අයගේ අවධානය අත් තමයි ජීවිත අවධානමක් වෙන්නේ ඒ එක්කම මේ වෛරසය මේ අපේ මේ මියුටේෂන්ස් නැත්නම් විකෘති බවකට පත් වෙමින් බෙදීමේදී වෙනස් වෙමින් යන නිසා මේකදී මේ විශේෂයෙන්ම මේක පාලනය කිරීමේ හැකියාව ලෝකයටම අභියෝගයක් වෙලා තියෙනවා. එතන මේ අභියෝගය ජය ගැනීමට අපිට මොන ප්‍රතිකාර ක්‍රමයක් ආවත් දැනට අර අපි ඉදින්දා භාවිතා කරන ක්‍රම ටික තියෙනවානේ. මේ මුඛාවරණය පැළඳීම කියන එක තියෙනවා. මීටර අඩි 6ක විතර දුරස්ථභාවයක් තබා ගැනීම කියන එක තියෙනවා. නිතර අත සේදීම, කැස හැඹිරිස්සාවක් හදනොත් වැඩට නොයාම සෙනගාතර ගැවසීම අඩු කිරීම කියන මේ මූලික කරුණු අපිට කොහොමත් මේවා පිළිපදින්න වෙනවා. එතන මේවා පිළිපදින ගමන් මේකේ අපිට ප්‍රතිකාර කිරීමේදී ඉතාමත්ම වැදගත් වෙන්නේ මේ රෝගීන්ගේ මරණ ප්‍රතිශතය අඩු කරන්න ඕන. මේ රෝගීන් රෝගී බවට පත්වීම ප්‍රතිශතය අඩු කරන්න ඕන. අපිට රෝහල් ගතවන ප්‍රතිශතය අඩු කරන්න ඕන. දැඩි සත්කාර ඒකක වලට යන ප්‍රතිශතය අඩු කරන්න ඕන. රෝග ලක්ෂණ පහළ වෙන ප්‍රතිශතය අඩු කරන්න ඕන. ඉතින් මේක කිරීමට අපිට දැනට තියෙන එකම පිහිට තමයි මේ එන්නත කියන එක. ඉතින් එතකොට මේ එන්නත ඒක නිසාම අපිට වැඩිහිටියන්ට ලබා දීමේ අත්‍යවශ්‍ය බවක් තියෙනවා. එතකොට මම හිතනවා අපිට එන්නත් ලැබෙන ආකාරය අනුව අපිට මේ මේ සම්බන්ධව රජය මේ සලකා බලාවි කියලා මේකේ ඒ ප්‍රමුඛතාව ගැන සැලකිලිමත් වෙයි කියලා මම හිතනවා මොකද ඒක අපිට වැඩිහිටියන්ට ප්‍රමුඛතාවය දීමේ අත්‍යවශ්‍ය බවක් තියෙනවා වැඩි ගුණරත් මහත්මිය දැන්
අපි පහුගිය දවසේ ඇහුවා ඔබේ සංවිධානය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලිපි එකක් නෙමෙයි දෙකක් මට මතකයි යොමු කළා තියෙනවා ඔබේ විශේෂඥ දැනුම සමග මේක වැදගත් මොකද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය 1887 දී ආරම්භ කළ මේ කලාපයේම තියෙන ප්‍රමුඛ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධානය හැටියට ඔබ මේ අදහස මේ වැඩිහිටියන් එන්නත් කරන පිළිබඳ අදහස ඔබේ විශේෂඥ අදහස සංගමයක් හැටියට ඉදිරිපත් කළා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒක අපි ඇත්තමම අපේ සංගමය ඉතාමත්ම පරණ සංගමයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පිහිටවලා තියෙන එකද ඔබ කිව්වා වගේ 1887 මේ යන්නේ අපි 134 වෙන අවුරුද්ද අපිට සෑම ජාතියකම විශේෂඥවරු සමාජිකත්වයේ දරනවා ඒ අවශ්‍ය හැම එකටම අපිට අනුකම්පිත තියෙනවා ඉතින් ඒ වගේම අපිට කෝවිඩ් සම්බන්ධව දැනුවත් කිරීමට කෝවිඩ් ගැන අපිට තීරණ ගැනීමට අපිට ඒකට අදාළ අනුකම්පිතාවක් තියෙනවා ඉතින් අපි මේ අනුකම්පිතුවේ උපදෙස් මත ප්‍රමුඛතා ලයිස්තුවක් අපි හැදුවා මේ රටට ගැලපෙන ප්‍රමුඛතා ලයිස්තුව කියන එක ඉතින් ඒක අපි රජයට බාර දුන්නා හැබැයි රජය ඒකේ අපි අතර ගැටලුවක් නැහැ මොකද රජයේ තීරණයකුත් තිබුණා මේ ඒ ආකාරයෙන්ම තමයි තීරුණේ තීරණය තිබුණේ අපි මේ වෙනසක් දැක්කේ නැහැ මේ වෙනකම්ම හැමෝගෙම තීරණයක් තිබුණේ ඒක වැඩිහිටියන්ට මේ ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියන එක ඉතින් ඒකේ ගැටලුවක් තිබුණ නැහැ මේ ඉතාමත් සුළු කාලයකදී තමයි පොඩි වෙනස්වීමක් වෙලා තියෙන්නේ ඒ සම්බන්ධව ඒ අවධානය ඉක්මනට යොමු කරාවි කියලා මම අපි විශ්වාස කරනවා වෛද්‍යවරුන්ට තවත් කාරණාවක් තමයි මේ අවස්ථාවේ මතුවෙන ඇතම් අයගේ හිතේ තියෙනවා ටිකක් සැක සංකාවල් මට දියවැඩියාව තියෙනවා මම එන්නත ගන්න එක සුදුසුද මට හෘද රෝගයක් වැළඳිලා තිබුණා කලින් මට සුදුසුද මේක ගන්න එක මෙන්න මේ වගේ කාරණාවලට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැටියට ඔබේ විශේෂඥයන්ගේ අදහස් එක්ක කොයි වගේ උපදේශක්ද අපේ පොදු ජනතාවට දෙන්න පුළුවන් අපිට ඒක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් මොකද මේ අවස්ථාවේදී අපි දැන් මේක හැදුනහම මේ ආසාදනය හැදුනහම අපි දන්නවා ඉතාමත් වැඩි කොටසකට රෝග ලක්ෂණ පහළ වෙන්නේ නැහැ ඉතින් ඒගොල්ලන්ට ඒකේ ඒ කියන්නේ හොඳට අදුම නැති දියවැඩියාව නැති හෘද ආබාධ නැති අය පහසුවෙන්ම මේ රෝගයෙන් රෝග ලක්ෂණක් නැතුව ඉතාමත්ම පහසුවෙන් ගොඩ යනවා නමුත් ශරීරයේ මේ පද්ධතිවල ශ්වසන පද්ධතියේ රුධිර වාහිනී පද්ධතියේ වකුගඩු සහ මේ අපිට තියෙන මේ වකුගඩුවලට අදාළ පද්ධතියේ මේ මත හානි වෙච්ච ආයින්ට මේ ආසාදනය හැදුනහම ඒගොල්ලන්ට ඒක එච්චරම ඔරොත්තු දෙන්න ටිකක් අපහසුතාවයක් තියෙනවා ඉතින් ඒක නිසා ඒගොල්ලෝ වඩාත්ම මේක ගැන සැලකිලිමත් විය යුතුයි ඒගොල්ලෝ වඩාත්ම මේ රෝගය වළක්වා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතුයි. එතකොට ඒ පියවර ගැනීමේදී අර අපි ඉස්සලා කතා වෙච්ච සෑම පියවරක්ම ගන්නවා වගේම ඒගොල්ලෝ සෑම විටම ලැබෙන උපරිම අවස්ථාවක් තියෙනවා නම් ඒ සෑම අවස්ථාවක්ම පාවිච්චි කරලා හැකි ඉක්මනින් ඒගොල්ලන් මේ එන්නත ලබා ගත යුතුයි. මොකද ඒගොල්ලන්ට තමයි එන්නතෙන් වැඩි ප්‍රයෝජන ලැබෙන්නේ. මොකද ඒගොල්ලන්ට තමයි මේ රෝගය හැදුනොත් වැඩි හානියක් සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. අනිත් අතට අපේ බොහෝ දෙනෙක් උනන්දුවේ දැනගන්න ගර්භිණී සමය තුල ඉන්න කෙනෙක් එහෙම නැත්නම් පිළිසිඳ ගැනීමකට සූදානම් වෙමින් ඉන්න කෙනෙක් මේ වගේ අය එන්නත ගැනීම සුදුසුද මේකට ඔබේ උපදේශ කොහොමද ඔව් දැන් ඇත්තෙමම මේ එන්නත ගැනීමේදී අපේ අමාත්‍යාංශයේ මගින් අපිට දැනුවත් කරලා තියෙනවා මේ අවශ්‍ය උපදේශන මාලාවක් ඒ මත දැනට ලංකාවේ ගර්භණී මහවරුන්ට දෙන්න එපා කියන එක තමයි අපිට අමාත්‍යාංශයේ මගින් දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ඒක තමයි හුඟ වෙලාවට මේ ගර්භණී මාතාවන්ට ලැබෙන උපදෙස වෙන්නේ අමාත්‍යාංශයේ මගින්. නමුත් දැන් මේ අපි ඔබ දන්න ආකාරයකට මේ කාලුත්ම වෛරසයක් මේකේ බොහෝ දෑ අලුතෙන් ජාති වෙනවා. අද කියන දේ නෙමෙයි අපි හිත කියන්නේ. වෙනස් වීම ගොඩක් විද්‍යාව වෙනස් වීමත් සමගම සිද්ධ වෙනවා. ඉතින් ඒ මත අපි දැන් දියුණු රටවල් දිහා බැලුවොත් එහෙම ඒ දියුණු රටවල් වල මම හිතනවා මේවා සේරම අපි අමාත්‍යාංශයක් සැලකිල්ලට ගනීවි මොකද ඒ වේගයෙන්ම හැමදේම වෙනස් වෙන්නේ නැති නිසා දියුණු රටවල් වල උඟ වෙලාවට දැන් අපි ගර්භණී මාතාවක් බැලුවොත් එහෙම එයා හෙදියක් නම් හරි
එයා වැඩ කරන තැන ගොඩක් අනික් අයන්ට කොවිඩ් හැදිලා එයාට වැඩි හැකියාවක් එයා වැඩි මේ ප්‍රවණතාවයක් තියෙනවා නම් එයාට අසනීප හැදෙන්න. ඒතර එයා දැන් අපි සාමාන්‍යයෙන් 38 39 වෙනි සුමාන යන්නේ ගර්භණී මාතාවක්. ඉතින් එතකොට එයාට වයස 30 සුමාන 35 දී වගේ මේ ආසාදනය හැදුනොත් එයා අඩු වයසේ බබෙක් මේවා කරන්න පුළුවන්. ඉතින් එතකොට අර ප්‍රී මැචුව බබෙක් කියන එක හම්බ වෙන්න පුළුවන් ගර්භණී එක්කෙනෙකුට. ඉතින් එතකොට ඒක නිසා මේ ආස එන්නත් වලින් කෙනෙකුට වෙන්න පුළුවන් හානිය බොහෝ වෙලාවට අවමයි. ඒ හානි ඒ වගේ පෙන්නලා නැහැ. ඉතින් හැම එකක්ම පෙන්නලා නැති වුණාට මේව හොඳ සහ නරක අපිට බුද්ධිමත් මවකට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. පැහැදිලි කරලා දීලා එයා ගෙදරම ඉන්න අම්මා කෙනෙක් එයා දන්නවා නම් එයා මේ ආසාදනයට ගොදුරු වෙන්නේ නැහැ කියලා අපි එයාට හා කමක් නැහැ කියන්න පුළුවන්. නමුත් එයා දන්නවා නම් මං වැඩට යනවා මම සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩ කරන්නේ මම මේ ආසාදන රෝගීන්ට කිට්ටු වෙනවා මේක මට එන හැකියාව වැඩිපුර තියනවා කියලා අපි එයාට ඒකෙන් ආසාදනය නිසා වෙන හානිය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක සාකච්ඡා කළා බේරා ගන්න යුතු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඔබ කලිනුත් කිව්වා මේ දියවැඩියාව නැත්නම් ශ්වසන පද්ධතිය අසිරුතා ඔබ යෝජනා කරන්නේ ඒ රෝගීන්ට තමන්ගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න කියන එකද එන්නත ලබා ගන්න කල්පනා කරනවා නේද? අපිට තියෙන එන්නත් වැඩපිළිවෙල මත අපිට ඒ එන්න සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දීලා තියෙන ලිපිලේඛනවල ඒ හැම ඉන්නතක් දෙනතනම තිබිය යුතු කරුණු කාරණා ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එතකොට හැමතිස්සෙම ඉන්නත දෙන වෛද්‍යවරයා මතයි මෙහි වගකීම රඳා පවතින්නේ. ඉතින් එතකොට ඒ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර තීරණය ගැනීමේ අවශ්‍යතාවයක් මතුවෙනවා. මොකද ඒ වෛද්‍යවරයායි තීරණය කරන්නේ මේ ඉන්නත ලබා දිය යුතුද නැද්ද කියන එක. ලංකාවේ COVID-19 අභියෝගය එක්ක තියෙන මේ සටනේදී අපි දන්නවා විවිධ තලවල කණ්ඩායම් විවිධ තලවල විශේෂඥයින් එක පැත්තකින් හමුදාව මේකට සම්බන්ධ වෙනවා අනිත් පැත්තෙන් මහජන සෞඛ්‍ය සේවය සම්බන්ධ වෙනවා මේ සියලු දෙනා එකතු වෙලා තමයි කටයුතු කරන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වගේ වෘත්තීය වේදී සංගම් කොයි වගේ දායකත්වයක් දෙන්න ඔබට අවස්ථාව තියෙනවද ඔබට ආමන්ත්‍රණය කරනවද මේ සඳහා එකතු වෙන්න අපිට සෞඛ්‍ය අපිට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මම කිව්වා වගේ අපිට අපි හිතන හැටියට අපිට ඉතාමත් පිළිගැනීමක් තියෙන විශේෂඥවරුන්ගෙන් සමන්විත රටේ තියෙන ප්‍රධානම වෛද්‍ය සංගමය. එතකොට අපිට කොයි අවස්ථාවක හරි අපිට ආරාධනාවක් ආවනම් සමාජය වෙනුවෙන් අපේ වෘත්තිය වෙනුවෙන් සහ රටේ සෞඛ්‍ය වෙනුවෙන් අපි ඒ සෑම අවස්ථාවකම උපරිමයෙන්ම ප්‍රයෝජන ගන්නවා. ඉතින් ඒ අරගෙන අපේ කරන්න පුළුවන් උපරිම දායකත්වය දෙනවා. ඉතින් අපිට මූලිකවම තියෙන්නේ අපිට උපදේශනය කියන එක තමයි ගොඩක්මම දෙන්න තියෙන්නේ. ඒක අපිට රජයට සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ වගේම අපිට වෛද්‍ය ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඒගොල්ලන්ගේ තියෙන වෘත්තීය නිපුණතා ශක්තිමත් කිරීම කියන මේ කාරණාත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒ හැම එකක්ම අපි අපිට පුළුවන් උපරිම ආකාරයෙන් ඒ ලැබෙන සෑම අවස්ථාවකම කරනවා. ඉතින් මම ඇත්තෙන්මම කියන්න ඕන අපිට පහුගිය මාස දෙක ඇතුළත මම සභාපති වෙලා දැනට මාස දෙකයි. මේ මාස දෙක ඇතුළත අපිට අපේ රටේ උසස්ම මට්ටමේ තීරණ ගන්න අය සමග අපිට සාකච්ඡාවල් දෙකක් ලැබිලා තියෙනවා. අපිට අවස්සම අමාත්‍යාංශයේ ලේකම් තුමා සමග එක සාකච්ඡාවක් ලැබිලා තියෙනවා. ජනාධිපති ලේකම්තුමා සමග තව සාකච්ඡාවක් ලැබිලා තියෙනවා. ඒ අතර අපිට ලැබෙන අපිට අපේ කොවිඩ් කමිටුව මගෙන් ගන්නා තීරණ අපි අවස්ථා දෙකදී අමාත්‍යාංශයට සහ ජනාධිපති මණ්ඩලයට දැනුවත් කරලා තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් සෑහීමකට පත් වෙනවා අපිට දීලා තියෙන අවස්ථාවල් සහ අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් අවස්ථාවල් සම්බන්ධව මං හිතනවා අපි සංගමයක් විදිහට ඕනෑම වෙලාවක මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියලා නිදහස් සංගමයක් විදිහට අපි විශේෂ අවධානය යොමු කළ යුතුයි එන්නත් ලබා ගැනීම කියන කාරණය සම්බන්ධයෙන් මොකද අපි එන්නත් ආනානය කළ යුතුයි ප්‍රමාණයක් අපිට නොමිලේ ලැබෙනවා කොවැක්ස් වැඩපිළිවෙල යටතේ ලැබෙනවා මෙන්න මේ කටයුතු වලදී අපි කොයි විදිහට හිතන්න ඕන
රටක් හැටියට අපි තීරණ ගැනීමේදී අපි කොයි කරුණු වෙතද විශේෂ අවධානය යොමු කළ යුතු ඒ පිළිබඳව කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. පැතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා එස් ගුණරත්න මහත්මිය. වෛද්‍ය ගුණරත්න මහත්මිය දැන් ලංකාවට එන්නත් ආනයනය කිරීමේ කටයුතු මේක ඵල කීපයක සම්බන්ධීකරණයෙන් කළ යුතු දෙයක් එකක් අපිට ප්‍රධානයන් හැටියට ලැබෙන එන්නත් තියෙනවා අපි මිලදී ගත යුතුයි අනිත් අතට අපි ජාත්‍යන්තර වෙළඳපොළේදී තරඟ කරන්න වෙනවා දැන් අපි මේ කටයුතු කරගෙන යන ආකාරය සහ මේක ඉස්සරහට යන ස්වરૂපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හැටියට ඔබ කොහොමද හිතන්නේ අපි අත්තෙමම මේ රටක් නෙමේ ලෝකයක් විදිහට මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනනේ එතකොට මේක හැම රටකින්ම ඉල්ලන හැම රටටම ප්‍රශ්නයක් වෙලා තියෙන හැම රටටම සීමාවන් තියෙන ප්‍රශ්නයක් ඉතින් ඒ අනුව බැලුවාම අපිට මේ ලැබිලා සුළු ප්‍රමාණයක් වුණත් එන්නත අපේ රට සෞඛ්‍ය ශාස්ත්‍රයට ප්‍රමුඛතාව දීලා ඒ බුද්ධිමත් තීරණය අරගෙන ඒ උපරිමයෙන්ම ඒක පාවිච්චි කරපු එක ගැන මම ඇත්තෙන්ම රජයට ඉතාමත්ම කෘතඥ වෙනවා මොකද ඒක දෙවෙන්දම ඕන එකක් මොකද සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩාවැටෙනා නම් එහෙම රටක පාස්මට ඉතින් අපිට කරන්න පුළුවන් දෙයක් නැති යන නිසා ඊට අමතරව දැන් අපිට දෙන්න අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයට අපිට වෙනමම තියෙනවා අපිට එන්නත් කියන එක අලුත් දෙයක් නෙමෙයි රටට අපි එන්නත් පාවිච්චි කරන්නේ මේ 1800 ගණන් ඉඳලා ඊට පස්සේ එන්නත් වලටම අදාළ කමිටු තියෙනවා ඒ කමිටු වලින් ඒ සාමාන්‍ය විදිහට ගියා නම් එහෙම ඒ කමිටු වලින් ඉක්මන්ව ඒ තීරණ දෙන කමිටු නෙමෙයි නමුත් මේ අවස්ථාවේදී අවස්ථාව සලකලා ඒ සෑම එකක්ම විශේෂ කරුණු විදිහට සලකලා විශේෂ හදිසි අවස්ථාවවල පාවිච්චි කළ හැකි විදිහට එන්නත් ලබා දීමට අවසර දීලා මේ එන්නත් අපිට ගෙනහලා දුන්නා ඒකත් අපි රජයට කෘතඥපූර්ව සිහි කරන්න ඕනේ ඒ වගේම 20%ක් අපිට මේ ජනතාවට WH එක හරහා ලැබෙන එන්නත් ප්‍රමාණයක් තියෙනවා අපිට ඒක හරි ආකාරයට අපිට වැඩිහිටියන්ට ප්‍රමුඛතාවය දීලා ඒක ලබා බෙදා දීවි කියන එක ගැන අපි ඒක ගැන අපි බලාපොරොත්තුවක් තියෙනවා ඊටත් අමතරව අපිට කියලා තියෙනවා තවත් රජයෙන් මම හිතනවා ලක්ෂ 500 අහේවා දෙකක් වගේ ඊළඟට එනවා කියන එක ඉතින් මේ ආකාරයට බලලා අපිට අඩුම ගානේ ඊළඟ මාස 3 ඇතුළත 70%ක්වත් අපේ ජනතාව ප්‍රතිශක්තිකරණය කරගන්න පුළුවන් වුණොත් අපි හිතනවා රටක් විදිහට අපිට ඉතාමත් හොඳ තැනකට යන්න පුළුවන් වෙයි කියන එක. ඉතින් මේක ගැන වගකීම රජයකට තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙනවා ඒ වගේම රටේ ජනතාවටත් මේක ගැන ලොකු වගකීමක් තියෙනවා මොකද ජනතාව හිතනවා මේ එන්නත තමයි අන්තිම එන්නත දුන්නොත් අපිට සේත්තම අර පෙර ජීවිතයට ගත කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වැරදි අවබෝධයක්. ඒ අවබෝධය සම්පූර්ණයෙන්ම නැති කර ගන්න ඕන. මොකද එන්නත තිබුණත් අර පෙර මේ පරිදි ජීවිතයකට යෑමේ අපහසුතාවයක් තියෙනවා. ඒකට අපි කිව්වා වගේ දිගටම මූ ආවරණ පාවිච්චි කරන්න ඕන. ඒක ඉතුරු වැඩ ටිකට කරන්න ජනතාව ලොකු සහයෝගයක් දිය යුතු වෙනවා. ඉතින් මේ ආකාරයට ඉතාමත්ම චැලෙන්ජින්ග් අභියෝගයක් තියෙන්නේ. ඒකට හැමෝම එක ආකාරවම හිඳලා තමයි රටක් විදිහට ගොඩ යන්න වෙන්නේ. වැඩි ගුණරත්න දැන් අනිත් පැත්තේ මතුවෙන තත්ත්වය දැන් මේ කොක්ස් වැඩපිළිවෙල යටතේ අපිට ලබා ගන්න එන්නත් අපි කොහොමද මේක එක මූලාශ්‍රයකින් ගන්නවද මම කැමති ඔබේ අදහස් දැනගන්න මේකට මොකද දැන් අපි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත කොවිෂීල්ඩ් හැටියට ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නත තමයි අපිට මේ මොහොතේ මුල වටේ ලැබුණේ ඔව් එතකොට අපි ඊළඟට ඊළඟ වටවල මේ කොක්ස් වැඩපිළිවෙල යටතේ ගෙන්න ගන්නකොට අපි රට එකම මූලාශ්‍රයක එකම නිෂ්පාදන
ඒකකෙකම ආයතනයක නිෂ්පාදනය කරපු ඒවා මත බලාපොරොත්තු තියෙන එකද වෛද්‍ය විද්‍යාත්මකව වඩා ගැලපෙන්නේ නැත්නම් අපිට ගන්න පුළුවන් මූලාශ්‍ර ගානකෙන් චීනෙන් රුසියාවෙන් එහෙම විවිධ තැන් වලින් ගන්න එක ගැලපෙයි මෙහෙමයි ඉතින් දැන් අපිට ගන්න තියෙනේවා නම් අපිට එකම මොකද අපිට දැනට එන ඉන්නත ගැන අපි ඉතාමත් සාහිමකටපත් වෙනවා කොවිෂීල්ඩ් එක ගැන අපි සාමාන්‍යයෙන් හොඳ ඉන්න තක් විදිහට අපි හැමෝම ඉතාමත් සාහිමකටපත් වෙනවා නමුත් කොරක්ස් එකෙන් එන එක අපිට තීරණය කරන එකක් නෙමෙයි කොරක්ස් එකට රටවල් හැම එකෙම දෙන එකතු කරලා ඒකෙන් හැම රටතම විදන එකකින් විදිහට තමයි ඒක WHO එකෙන් මෙයා වෙන මූලික දෙයක් විදිහට අපිට මේ ලැබෙන එක වෙන්නේ ඉතින් එතකොට මම දැනුවත් නැහැ අපිට ඒකට අපිට choice එකක් දෙන්න පුළුවන් ද බැයිද කියන එක ඉතින් ඒ එකම දැන් මේක අභියෝගමත් අවස්ථාවක් නිසා මම හිතනවා නම් චීනෙන් දෙනවා නම් මම දැන් දන්නවා පකිස්තානයට වැක්සිනේෂන් ඉන්නත් සියල්ලම ගේන්නේ චීනයෙන්. ඉතින් එතකොට ඉතින් අපිට හම්බ වෙනවා නම් චීනයෙන් මේක. එතකොට ඒක අපිට මම හිතනවා ඉතින් ඒක මේ අවස්ථාවේ හැටියට ඒක වැදගත් දෙයක්. මොකද මේ අපි එක්කෙනෙකුට ඉන්නත් දෙකක් කලවම් කරලා ගහන්න ඕනේ හොඳ නෑ කියන එක සම්පූර්ණයෙන්ම පිළිගැනීමක ඉන්නවා. නමුත් දෙන්න තියෙන ප්‍රමාණය අනුව බැලුවාම අපිට දැනට තියෙන හැම එකේම මේ සාමාන්‍යයෙන් සෑහෙන හොඳ 70%කට එහා ගිය ආරක්ෂිත බවක් තියෙනවා කියන එක සෑහෙන සලකුණු තියෙනවා මේ හැම එන්නතකින්ම වගේ. ඉතින් ඒක නිසා මම හිතනවා එන එන්නත් හැම එකම අපිට ඉතින් බාර ගන්න වෙනවා කියලා. ඔබ මේ වැඩසටහනේ මුල කොටස සඳහන් කළා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කමිටුවක් තියෙන බව මේ ආචාර ධර්ම ඒ ආදී කටයුතු කරන්න කොවිඩ් වලට විශේෂිතව. ඔව්. මේක ඉතා වැදගත් ආරංචියක්. මේ වගේ අවස්ථාවක කොයි වගේ ආචාර ධර්මීය කරුණු පිළිබඳවද අපි අවධානය යොමු කළ යුතු අපිට ආචාර ධර්ම කතා කරන්න ගියොත් එහෙම මේ ආගේ අවස්ථාවක ඉතාම ලොකු පරාසයක එක විනාඩි 5ක උත්තරයක් දෙන්න බැරි ලොකු පරාසයක ආචාර ධර්ම ගොඩාක් තියෙනවා කතා කරන්න විශේෂයෙන්ම අපිට වෛද්‍ය වෘත්තියට උගන්වන ආචාර ධර්ම විශාල පරාසයක අපිට තියෙනවා කරන්න කියලා. අපි මූලික ආචාර ධර්මයක් තමයි දැන් මේ මම කිව්වේ දැන් කාටවත් අපි බල කරන්නේ නැහැ වැක්සිනේෂන් ගන්න කියලා. ඒ හැම එක්කිනාටම තම තමුන්ට අයිතිය තියෙනවා. අපි ඕටොනොමි කියන එක අපි කියලා දෙනවා මේ මෙහෙම මේකයි මේක මෙහෙමයි හොඳ නරක මේකයි. ඒවා මූලික ආචාර ධර්ම අපිට තියෙන එක. ඊට පස්සේ අපි හැමතිස්සෙම අනිත් එක්කිනාට හොඳක් කරන්න ඕනේ කියන එක. අපි කොයි වෙලාවකවත් නරකක් නොකර යුතු කියන එක. ඊට පස්සේ හැමෝටම සමානාත්මතාවයෙන් සලකන්න ඕනේ කියන එක. ජස්ටිස් හැමතම සමානාත්මතාවයෙන්ම පුළුවන් තරම් මේව කරන්න ඕනේ කියන එක. ඉතින් මේ වගේ ඊට පස්සේ දැන් අපි මුලින්ම බැලුවාම අපිට මේ කොවිඩ් කියන එක මුලින්ම අපිට කවදාකවත් අපි කවුරුවක්වත් ජීවිතේදී දැකලා තියෙන මේකක් නෙමෙයි. අපි ඉතින් ගෙවල් වලින් ඉඳන් බලනකොට අපි දැක්ක මාධ්‍යෙන් ආචාර ධර්ම කොහෙත්ම මේකට ගැලපෙන්නේ නැති ආකාරයකට යන මේකක් දැද්දුටුවා. ඊට පස්සේ ඒවා ටික 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 වෙනස් වෙලා ඒව සේරම ටිකක් ඉගෙන ගත්තා අපි ටිකෙන් ටික. ඉතින් ඒ වගේ දැන් රෝගියෙක් බැලුවාම රෝගියාගේ මුහුණ පෙන්වන්නේ අපි රෝගියා අඳුරන බවකට දන්වන්නේ නැති ඒ ආචාර ධර්ම අපි කතා කරනකොට රෝගියා හඳුන්වා නොදෙන ආචාර ධර්ම රෝගියාගේ රහස්‍යභාවය රකින්න ආචාර ධර්ම. ඉතින් ඒවා සේරම තව මේක ලොකු පරාසයක තියෙන මේකක් තියෙනවා. දැනටමත් මේ ආචාර ධර්ම බොහෝ අපි එදිනදා ජීවිතයේදී දකින්නවා කැඩෙනවා. එක්කෙනෙක් අසනීප වුණොත් ඒක අනිත් එක්කෙනාගේ ටෙක්ස් මෙසේජ් එකක් ඒක මේ මෙයාට මේ කයිලු මෙහෙමයිලු කියලා. ඉතින් ඒවා සේරම අපි ආචාර ධර්ම වලට විරුද්ධයි වෛද්‍යවරු හැටියට. ඉතින් මේක ලොකු පරාසයක ලොකු පුහුණු වීම් ගොඩක් දෙන්න පුළුවන් වෛද්‍යවරුන්ට පුහුණු වීම් දෙන්න පුළුවන් මාධ්‍යයට පුහුණු වීම් දෙන්න පුළුවන් ලොකු පරාසයක තියෙන මාතෘකාවක්. දැන් පහුගිය දවසේ එක සංවාදයක් ආවා මොකද එන්නත් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වෙන්නේ. ඉන්ටර්නෙට් ඔස්සේ ලියාපදිංචි වීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දෙනු ලැබුවා. දැන් මේ වගේ එකක මොකද හැම කෙනාම ලියාපදිංචි වෙද්දී අහනවා මොකද්ද ඔබේ රුධිර ඝනය මොකද්ද මේ වගේ ප්‍රශ්න අහනවා. දැන් මේ කටයුතු කොහොමද ජාත්‍යන්තර අධ්‍යක්ෂින් දිහා බැලුවාම මේවා මේ පබ්ලික් ඩොමේන් එකේ එකතු වෙන මේ තොරතුරු එළියට යන්න පුළුවන් අභියෝග මතුවෙනවා මේ වගේ අවස්ථාවලදී විශේෂයෙන් හිතන්න ඕන කොහොමද අත්තිමම අපි මේ
අපේ මට හිතන විදිහට මගේ පුද්ගලික මතය විදිහට දැන් මේ ටෙක්නොලොජි මේ අපිට දැන් තියෙන මේක ඉතාමත් උසස් නිසා හැම තැනම අපිට කරදාසි පාවිච්චි නොකර සිස්ටම් මෙහෙ වලට යන්න තමයි බලාපොරොත්තුවක් තියෙන්නේ මොකද රුහල්වල අපිට මේ මේ ටෙක්නොලොජි පාවිච්චි කරන්න නැති හින්දාම ගොඩාක් වේස්ටේජ් එකක් තියෙනවා ගොඩක් වෙලාවට අපේ මේ සම්පත් ඉතාමත්ම නාස්ති වෙලා යනවා මොකද අපි දැන් රෝගීන් ඉන්නවා අපේ පොළොන්නරුවේ ස්පිරිතාලෙට ගිහිල්ලා ඒ පරීක්ෂණය කරනවා ඒක පැත්තකින් ගෙදර තියෙනවා ආයෙ ඇවිල්ලා කොළඹ රෝහලට ඇවිල්ලා ආයෙ පරීක්ෂණයක්ම කරනවා ඉතින් ඒ වගේ ඉතින් සම්පත් ගොඩාක්ම නාස්ති වෙනවා අපි මේ මේ ටෙක්නොලොජි පාවිච්චි කරන්නේ නැති හින්දා ඉතින් මේ රහස්‍ය බව කියන එක ඒක ටෙක්නොලොජි එක ඇතුලේ තියෙන්න ඕන ඒකට ඒකට ඒ ඇෂුරන්ස් එකක් දෙන්න ඕනයි මේ කියන බව රහස්‍ය බව සම්පූර්ණයෙන්ම රකින්න ඕන නමුත් අපිට මේ මේ टेक्नोलॉजी नाम पाविची करान्नमम ओने इहम नत्नां इहम मे वगे विशाल प्रमाणयक् अपिट मे पालने करान्न विशाल प्रमाणयक् दत्त एकतु करान्न एव ए टिकट मे एनलाइज करान्न मे सेट्टम अपि अतकिं करान्न गियोत् मैनुअलि करान्न गियोत् इहम लघु प्रश्नयक् मतु वेनवा इतिन् एकेन हिंदा मम हितन्ने अपिट मे टेक्नोलॉजी පාවිච්චි කිරීමේ කිසි ප්‍රශ්නයක් තියෙනවා කියලා. රහස්‍ය බව රකින්න ඕනේ කියන එක සම්පූර්ණයෙන්ම එකඟයි. වෛද්‍ය ගුණරත්න මහත්මියනි බෙහෙවින්ම ස්තුතියි අද ප්‍රතිකර සංවාදයට එක් වුණාට. බොහොම ස්තුතියි.